thank the Professions for Democracy for having organized this meeting. We have got a large number of professionals together to discuss the repercussions of the constitutional crisis. It's a crisis which has made us truly Sri Lankan, where we have all got together, not thinking of race, caste, or creed. It's an occasion when we have a fundamental right of democracy at stake, and we are fighting together. Having said a few words in English, I thought I should say a few words in Sinhalese. Me tachiya katha karanne. අපි ඔක්කොම එකතු වෙලා ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය ගැන විභාග කිරීම, සංවේදය, සංවර්ධනය, සංහිඳියාව. මේ පිළිබඳ මට ප්‍රථමයෙන් කතා කරපු කතිකව තුන්දෙනා සඳහන් කරා. මං ඒ ගැන දීර්ඝ වශයෙන් කතා කරන්නට යන්නේ නැහැ. මේ ඇති වුණේ ඔක්තෝබර 26 වෙනිදා ඇති වුණ මේ පියවර ගැන බොහෝ දෙනෙක් මවිතියටපත් වුණා. විශ්වාසය නැති වුණා. අපි ඡන්දේ දුන්න අපේක්ෂකයා කොහොමද මේක කරන්න කියලා හිතුවා. මොකද අපි මේ ගමන ආරම්භ කරේ හොඳ සමාජයක් ඇති කරන්න. ඔබට ජීවත් වෙන්න පුළුවන් සමාජයක් ඇති කරන්න. අපි ඒ ගමන් කරා. අපේ අඩුපාඩුකම් තිබුණා. අපි නොකරපු ආදීව තුනේ. ඔබ අපිට දොස් කිව්වා. ඔබ අපිට දොස් කිව්වේ පැරණි ක්‍රමයට යන්න නෙමෙයි. අපි වේගයෙන් යලිත් ඒ අනාගතයට යන්න. ඔබ බලාපොරොත්තු වුණේ අනාගතය ඔබ හදන්න තියෙන. අපිට ඉඩ දෙන්න තියෙන්නේ මතය ඇවිල්ලා එහෙම සමාජයක් ඇති කරන්න. සමහර හිතුවා මෙතනින් සියල්ලම ඉවරයි කියලා. මම හිතුවා එදා රෑ මං අරලියාගහ මන්දිරයේ ගත කරන්න ඕන කියලා. මොකද අගමැති කාලේ මං ඒක කරලා එක්වත් ඒ දවස් දෙකයි ගත කරලා තිබුණා. මම දැක්ක ඊළඟ දවසේ ඔබ මේ සටන අත්හරින්නට ලෑස්ති වුණේ නැහැ. මේ සටන ඉදිරියට ගෙනිච්චා. සමාජ වෙබ් ජාලාවෙන්, සමාජ මාධ්‍ය ජාලාවෙන් කළු මාධ්‍ය පරාජය කරන තරම් විශාල ව්‍යාපාරයක් ආරම්භ කරා. ඔබේ හඬ එළියට. ඇයි එහෙම කරේ? පුද්ගලයෙක් වෙනුවෙන්වත් රට වෙනුවත් නෙමෙයි. මේ පක්ෂයක් වෙනුවෙන් නෙමෙයි. ඔබ ඒක කරේ ඔබේ අයිතිවාසිකම ආරක්ෂා කළා රට දියුණු කරන්න කියලා අපි මෙතන පිළිගන්න ඕන. ඔබේ එදා බලාපොරොත්තුවක් තිබුණා. ජනවාරි 8 වෙනිදා 2015. ඒක කැඩිලා යන්න සුම්විසුණු කරන්න ඔබ සූදානම් වෙලා හිටියේ නැහැ. අපි ලෑස්ති ඉදිරියට යන්න. මං දවසක් බැහැව්වා සියලු දෙනාගෙන් මං ආපහු ගෙදර යන්නද කියලා. ඔබතුමාට ගෙදර යන්න බෑ, මෙතන ඉඳන් ඉන්න ඕනේ කිව්වා. මේක අවසන් වුණාම ගෙදර යන්න පුළුවන් කිව්වා. එතරම් ශක්තියක් තිබුණා. අපේ රැස්වීම වලට සහභාගී වුණා. අනික් පක්ෂවල රැස්වීම වලට සහභාගී වුණා. එහෙනම් අපිට ඒක කාරණයක් ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන්. අපි මේ අවුරුදු තුනේදී ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා තිබෙනවා. ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීමා කිව්ව හැටියට අපි අලුත් රාමුවක් ඇති කරා. අපි ව්‍යවස්ථාදායක සභාව නියම ව්‍යවස්ථාදායක සභාව බවට පත් කරා. අපි ස්වාධීන කොමිෂන් නැති කරා.
අපෙත් සමාර්ග මොනාද මේ කොමිෂන් තියෙන අපිට සම්පූර්ණ බලය යොදවන්න බෑ කියලා. මමත් කිව්වා කතානායකතුමත් අපි කිව්වා නෑ. මේක අපි අත්හදා බලමු. මේක ජනතාව වෙනුවෙන් අපි කරන්නේ. ආණ්ඩුවක බලයට සීමා තියෙන්න ඕනේ. ඇමරිකාවේ ජනාධිපතිතුමාටත් ඒ බලතල වල සීමා තියෙනවා. අපිට සීමා නැතුව යන්න බෑ. අපි ඒක ඇති කරන්න ඕනේ. අපි විනිශ්චයකාරව පත් කරන්න, පොලිස් ප්‍රතිපත් කරන්න, නීතිපති පත් කරන්න අපි ක්‍රමවේදයක් අදුවා. ඒ ක්‍රමවේදය අනුව තමයි තියෙන්නේ කරේ. කතානායකතුමේ ක්‍රමවේදය අනුව අපි එක සාකච්ඡා කරලා ඉදිරිපත් කරනවා. ඒ ක්‍රමවේදයට සුදුසු නැති පුද්ගලයා ආවනම් අපි කිව්වා යලිත් සලකලා බලන්න. අපි ඒ ආරක්ෂා දුන්නු. මීට ඉස්සෙල්ලා අධිකරණය දෝෂාභියෝග ලක් කළ ඉවත් කර. හැමදාම ජංගම දුරකථනයෙන් කතා කරලා තියෙන මේ නඩුව ගැන මොකද්ද කරන්න කියලා. මම ආඩම්බර වෙනවා 2015න් පස්සේ කිසිම විනිශ්චයකාරයෙක්ට මම කතා කරලා නැහැ, මේ ඇමතිවරුත් කතා කරලා නැහැ කියලා අපිට ආඩම්බර වෙන්න පුළුවන්. අපිට විරුද්ධව නඩු තීන්දුව දෙනවා නම් අපිට මාර්ග දෙකක් තියෙනවා. ඒ නඩු තීන්දුව සංශෝධනය කරන්න නීතියක් දෙන්න. නැත්නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ අපේ අදහස් කියන්න. අන්න ඒකයි මෙතන තිබුණේ. ඒ ශක්තිය නිසා මේ ආයතන සියල්ලක් මඳ ක්‍රියා කරනවා. අධිකරණය ක්‍රියා කරනවා. ව්‍යවස්ථාව ක්‍රියා කරනවා. පොලිසිය නීති අනුව ක්‍රියා කරනවා. ඒ ආයතන ක්‍රියාත්මක කරනවා. අපි ඒවා තවත් ශක්තිමත් කරන්න ඕනේ. මොකද්ද මෙතන තියෙන මූලික ප්‍රශ්නය? මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ඊයේ කිව්වා මේක විහාරාධිපතිගේ වැඩ කටයුත්ත, මහානායකගේ වැඩ කටයුතු විහාරාධිපති කරන්න යනවා කියලා. මම එතුමාට මතක් කරගන්න මේක මහානායකගේ ප්‍රශ්නයක්වත් උන්වහන්සේගේ ප්‍රශ්නයක්වත් විහාරාධිපති හා අඳුරේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඇත්ත වශයෙන්ම එහෙනම් මල්වත්ත අතිගරු මල්වත්ත මහානායක ස්වාමීන් වහන්සේ උපදෙස් අරගන්නකෝ ඔබතුමත්. මෙතන තියෙන්නේ මහානායක විහාරාධිපති ප්‍රශ්න නෙමෙයි. මෙතන තියෙන්නේ විනය පිටිකේ ප්‍රශ්නයක්. විනය අනුව වැඩ කරනවද නැද්ද කියන එක. අපේ ප්‍රශ්නේ විවස්ථාව. මේ ප්‍රශ්නේ විවස්ථාව අපිට වරමක් දුන්නා. අපි විවස්ථාව සංශෝධනය කරා. අපි හැකිතාක් දුරට එදෙන්ට ගියා. අපි ඒ අනුව ජනාධිපතිගේ බලතල සීමා කළා. ජනාධිපති ව්‍යවස්ථාවට යටත් කරා. මහානායක ස්වාමින් වහන්සේ විනය පිටකයෙන් පිට වැඩ කරන්නේ. අපි ජනාධිපති පාර්ලිමේන්තුවට යට කරා. මහානායක ස්වාමින් වහන්සේ කාරක සභාවෙන් පිට වැඩ කරන්නේ. දැන් විනය පිටකයත් ඉරලා කාරක සභාවත් පැත්තකට දාලා ක්‍රියාත්මක කරන එක තමයි අද ඇති වෙලා තියෙන සිද්ධිය. අපිට ඕනේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. ව්‍යවස්ථාවේ ඔබේ අයිතිය ආරක්ෂා කරන්න. ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න. ව්‍යවස්ථාව අනුව බහුතරයක් තියෙන පුද්ගලයාට ආණ්ඩුව දෙන්න. අගමැතිකම දෙන්න. ව්‍යවස්ථාවේ තුනෙන් දෙකක තුනේ තන ඡන්දයක් තියෙන. එච්චරයි. ව්‍යවස්ථාව අනුව වැඩ කරන්න. වෙන කාරණයක් අපි ඉල්ලන්නේ නැහැ. ඒකයි ඊයේ ජනාධිපතිතුමා කිව්වලු 225ක් ඡන්ද දුන්නත් මම අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ජනාධිපතිරයා ප්‍රශ්නයක්. ඔබ බලනවද පාර්ලිමේන්තුවට පයින් ගහලා පිට යන්න. 225ක් කියන්නේ පාර්ලිමේන්තුවේ 225 ඉන්නේ. ඒගොල්ලේ මතයට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා කියන්නේ. කාරක සභාව නැතුව යන්න කියලා බලන්න. ඔන්න ඕකයි කරන්න බලන්නේ. රටක් ව්‍යවස්ථාව කරන වැඩ කටයුතු කරන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක් ප්‍රජාතන්ත්‍රවාදයන්ව ක්‍රියා කරනවා. අපි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය. 19 වෙනි සංශෝධනයෙන්
අපි පාලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කළා. අපි පාර්ලිමේන්තුවේ බහුතරයා අගමැතිවරයා තේරුවා පමණක් නෙමෙයි, අගමැතිවරයා ඇමතිවරු තේරුවා. එතකොට පාර්ලිමේන්තුවට පුළුවන් අගමැතිවරයයි ඇමතිවරුයි තෝරන්න. 78 ඉඳන් ජනාධිපතිට පුළුවන් උනේ ඇමතිවරු තෝරන්න. දැන් ඒකත් අපි විශේෂයෙන්ම අගමැතිවට බාර දුන්නා. පාර්ලිමේන්තුවේ යන්න පාර්ලිමේන්තුවට විධායක තෝරන බලය තියෙනවා, පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙනවා. අනේ දෙකෙන් තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් බවට පත් වුණේ. රට පාලනය කරන්නේ විධායක ජනාධිපතිවරයන් නෙමෙයි, රට පාලනය කරන්නේ ආණ්ඩුව, කැබිනට් මණ්ඩලය. ආණ්ඩුව මෙහෙවන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණය අනුව කැබිනට් මණ්ඩලයේ සාමූහික වැඩ කටයුතු කරන්නේ. එහෙනම් කොහොමද පාර්ලිමේන්තුවට ඇහුම් කන් නොදියන්නේ? දැන් ප්‍රසිද්ධියේ කියනවා මම ව්‍යවස්ථාව පිළිපදින්නේ නැහැ, මට පාර්ලිමේන්තුව උවමනා නැහැ කියලා. පාර්ලිමේන්තුව මේකට යට වෙලා නැහැ. අපේ ප්‍රතිචාරය දීලා තියෙනවා. මේ කියන ආණ්ඩුවට කැබිනට් මණ්ඩලයට අගමැතිවරයාට ඊනිය අගමැතිවරයාටයි කැබිනට් මණ්ඩලය විරුද්ධ විශ්වාස භංගය අපි සම්මත කළා. දැන් මුදල් වියදම් කරන්න බෑ. කොහමද ආණ්ඩුව ගෙනියන්නේ දිසැම්බර් 31 වෙනිදාන් පස්සේ? මොකද මේ ක්‍රමයේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කණ්ඩායම තමයි ආණ්ඩුවක් ගෙනිහිල්ලා නීති සම්මත කළා, මුදල් පනත් සම්මත කරගන්න. අපි ඔක්තෝබර් 25 වෙනිදා මුදල් පනත සම්මත කරගත්තා. අද ඒක කරන්න බෑ. අනේ බලේ තමයි. ඒ බලේ ආරක්ෂා කරන්න කතානායකතුමා ක්‍රියා කළේ. කරු ජයසූරිය මහත්මයා ගපු ඒ ක්‍රියාමාර්ගය අපි අගය කරන්න ඕනේ. ඇයි? කථානායකගේ යුතුකම පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න. 17 වෙනි සතවර්ෂයේ විතාන පාර්ලිමේන්තුවේ මහජන මණ්ඩලයේ කථානායක ලෙන්ඩල් කිව්වේ ඒකයි. මට ඇහෙන්නේ මේ සභාව මට නියෝග කරන දේ. මට පෙනෙන්නේ මේ සභාව නියෝජනය නියෝග කරන දේ. මම කතා කරන්නේ මේ සභාව මට නියෝග කරන දේ. එහෙනම් එච්චරයි කරූ ජයසූරිය මහත්මයා කරේ. ඉතින් ඔය සම්ප්‍රදාය දන්නේ නැද්ද? ඔය සම්ප්‍රදාය ගැන කියන්නේ, ඔය සම්ප්‍රදාය ආරක්ෂා කරන්න තමයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරියට ආවේ. අද අපේ පාර්ලිමේන්තුව නිශ්ශබ්දව ඉන්නේ. අපේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාද නැති කරන්න දෙන්නේ නැහැ. ඒ ශක්තියෙන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරනවා. අනිත් පැත්තෙන් අධිකරණයේ ක්‍රියා කරනවා. පරිපාලනයේ ක්‍රියා කරනවා. එහෙනම් අපි අද තියෙන්නේ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ලංකාවේ ඇලි ස්ථාපනය කරන. ඒක යට වෙලා නැහැ, නැති වෙලා නැහැ, සටන ගෙනියනවා. ඒ සටන ඉදිරියට ගන්න. එතනින් අපි අවසන් කරන්නේ මේක තියෙන්න ඕනේ පුද්ගලයෙක් ගැනක්වත් පක්ෂ කාණ්ඩුවක් ගැන නෙමෙයි. ඊට වඩා අපි විපක්ෂයේ ප්‍රධාන පක්ෂ දෙක එක්කත් කතා කරලා තියෙනවා. මොකක්ද අපි කරන්න ඕනේ? අපි පාර්ලිමේන්තුවේ ඇති කරපු මේ ස්වාධීන ආයතන තවත් ශක්තිමත් කරන්න ඕනේ. අපි දැක්කා අප්‍රේල්, අපි දැක්කා නොවැම්බර් මාසේ මේ අය හැසිරුණේ හැටි. පාර්ලිමේන්තු නිග්‍රහයි. අද ඡන්දදායකය අහනවා මේ පාර්ලිමේන්තුවද අපිට විශ්වාසයක් තියෙනවද? මෙහෙමද අනාගතය ගෙනියන්නේ? අයි බලාපොරොත්තු වෙනා මීට වඩා හොඳ පාර්ලිමේන්තුවක් හොඳ හැසිරීමක් කියලා. අපි ඒක පිළිගන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශක්තිමත් කරන්න නියම මාර්ගයන්ට අපි උවමනා සහයෝගයත් නීතියත් රීතිත් ඔක්කොම අපි අලුතෙන් හිතලා ක්‍රියාත්මක කරන්න. පාර්ලිමේන්තුවේ ඒ සම්ප්‍රදායට විරුද්ධව හැසුරුන සමාජිකයන්ට විරුද්ධව අපි ක්‍රියා කරන්න ඕනේ. මේ ඔක්කොම කළා මදි. අපි ජනාධිපතිගේ විධායක බලතල ඉවත් කරන්න ඕනේ. අපි ඒ ගමන ආරම්භ කරේ විධායක ජනාධිපති නැති කරන්න. අලුත් පාර්ලිමේන්තුව ආවෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය මේක යෝජනා කළා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකට විරුද්ධ වුණ. සන්ධානය විරුද්ධ වුණ. ජනාධිපතිතුමාගෙන් ඇහුව ඔබතුමා ගෙනාවේ මේ ජනාධි විධායක ජනමය නැති කරන්න. ඔබතුමාගේ ස්ථාවරය වෙන නෑ නෑ නෑ. මට දුන්නේ වරමෙ මං ඉන්නවා. මගේ පක්ෂයේ වරමයක් නැති නිසා ඒගොල්ලෝ ඕනෑක් කරන්න පුළුවන් කියලා. අපි එහෙනම් ඊළඟ සැරේ මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් පාර්ලිමේන්තුව පත් කරගෙන ඒක මාර්ගයෙන් අපි විශේෂයෙන්ම ජනමත විචාර අන්තිමට ඒක ජනමත විචාරය දාලා අනුමත කරගම්මු කියලා මම කියන්ට ලෑස්ති. ඒ නිසා අපේ ඉදිරි ගමන මේ තියෙන කුමන්ත්‍රණය පරාජය කිරීම පමණක් නෙමෙයි අපේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න. ජනාධිපතිතුමා කියනවා මට පාර්ලිමේන්තුව වැඩක් නැහැ කියලා. ඊනි ආගමති බැලුවා මැර බලෙන් බලේ ඉන්න එක තහනම් නියෝගයකින් ඒක කඩා වැටුණා. කාඩ්බෝඩ් මාලිගාව එක ගලක් ගැහුව එතනින් ඉරුණා. එහෙනම් අපි මෙතෙක් කල් පියවර ගන්නවද සමහර අධිකාරීන්ට ගියා පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරා රටවටේ ගියා පක්ෂ උද්ඝෝෂණය කරනවා. ඒත් අපි ඔබෙන් එකක් ඉල්ලනවා. අපේ සාමූහික ක්‍රියාමාර්ග නිසා මේක නවත්තලා තියෙනවා. අපි දැන් තව තල්ලුවක් දීලා මේක නැති කරන්න ඕනේ. ඒකට අපි සියලු දෙනාම එකතු වෙලා විශාල ජනබල මෙහෙයුමක් ඇති කරමු කියලා මම කියනවා. ඒ සඳහා ඔබේ ශක්තිය උමනයි. අනික් අයක කතා කරන්න තව අය මෙතෙන්ට ගේන්න ඒගොල්ලෝ එකතු කරව ගන්න වෘත්තීය වේදීන් විශාල සංඛ්‍යාවක් ඒකට සම්බන්ධ කරගෙන ඔබේ දැනුමත් හැකියාවත් අපිට මේ අවස්ථාවේ ලබා දෙන්න කියලා මම මෙතන ඔබෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් මෙතෙන්ට පැමිණි ඔබට මම ස්තුති කරනවා. ඔබේ කැපවීමට මම ආචාර්ය කරනවා. අපි ඉදිරියට යමු කියලා මම ප්‍රකාශ කරනවා. මේක සංවිධානය කරපු මේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෘත්තීය වේදින්ට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. මගේ කතාව අවසන් කරන්න ඉස්සෙල්ලා මම තව වචන කීපයක් කියන්න ඕනේ. මොකද ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සම්මේලනයේ ගතකරේ පක්ෂ ගැන කතා කරනවා. දිවංගත SWRD බණ්ඩාරනායක ගැන කතා කරන්න මේ කතා කරේ රනිල් වික්‍රමසිංහ. මම එක දවසක්වත් ඔකේ සමාජිකත්වයක් අරන්. මම දේශපාලන කරුමයක් කියලා කිව්වා. මට දොස් කිව්වා. දැන් අවනාදේ වුණ මගේ ඒ සියලු චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා. මං මගේ සංස්කෘතිය අනුව මම පිළිතුරක් දෙන්නවා. මට අනිත් අයගේ සංස්කෘතිය ගැන කියන්න බෑ. මගේ සංස්කෘතිය ගැන මගේ සංස්කෘතියෙන් මම පිළිතුරු දෙන්නේ සංයුක්ත නිකායේ ආකෝෂ සූත්‍රේ. බුදුරජාණන් වහන්සේ රජගහ හිටපු කාලෙක ආකෝෂ පරිභාජ බමුණ ගිහින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුවා. බුදුරජාණන් වහන්සේට බැන්න අවලාද කරා දොස් කිව්වා. මේ සියල්ලම ඇහුම්කන් දීලා බුදුරජාණන් වහන්සේ අන්තිමටම දේශනා කරා. බමුණ ඔබට මිත්‍ස ඇඳින්නවා නෑද ඇඳින්නවා දන්නා ඉන්නවද කියලා ඇහුවා. ඕ හා කොෂ බමුණ කැම්මට ඉන්නවා මිත්‍රෝ ඉන්නවා නෑදෑ ඉන්නවා දන්නා ඉන්නවා. ඒ අය ඔබේ නිවසට පැමිණිවාම ආහාර දෙනවා සංග්‍රහ කරනවා. ඔව් මම එහෙම සංග්‍රහ කරනවා කියලා. කවුරු හරි ආහාර බාර ගන්න නැත්නම් අනුභව කරන්න නැත්නම් ඒ සංග්‍රහය පිළිගන්න නැත්නම් කාට දෙකයි. ඒක මටයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ දොස් මම දොස් කිව්වේ නැහැ. මට කිව්වේ දොස්. මම අවලාද කිව්වේ නැහැ. මට කිව්ව අවලාද. මං නින්දා කරේ නැහැ. මට කිව්වේ නින්දා ඔක්කොම බමුණ ඔබට බාරයි කියලා.
ඊට වඩා දැමාදුකරලා කියන්නේ මේ වගේ